යාපනය බන්ධනාකාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ දින රැඳවියන් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි. මේ අතර මේ වන විට බන්ධනාකාර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4932ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පින් 4670 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංචරණ සේවා පනවා ඇති භගවන්තලාව චැපල්ටන් වතුයායට අයත් PS කොටසේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදින වූ නව ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගත් බවත් එම ආසාදිතයින් අතර එකම පවුලේ පියා මව දියණිය සිටින බවත් දියණිය භගවන්තලාව ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාතෘ සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. සංචරණ සේවා පනවා ඇති එම වතුයායේ පුත්කලින් 400 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට දෙස්න පහේසට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, තින්නතෝන පාර ඇතුළු ප්‍රදේශ 4ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කරනු ඇත. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අද දිනත් කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. නාගරික සීමාවන්හි අවධානාංග ජීවත් වන පුත්කලින් සහ වයස වෘතු 60ට වැඩි පුත්කලින් සඳහා අද දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබවීම සිදු කරනවා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 460 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 425 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 62ක්. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 253 දෙනා දිවයිනේ සස දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ගත වූ පැය 24 තුළ කිසිදු කොවිඩ් මරණයක් ඒ දින වාර්තා වී තිබුණේ නැහැ. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධහන මධ්‍යස්ථාන 96ක් තුළ පුත්කලින් 9667 දෙනෙකු නිරෝධහනි වෙමින් සිටිනවා. එසේම ඊයේ දිනය තුළ මෙරට PCR පරීක්ෂණ කටයුතු 12632ක් සිදු කර ඇති බවයි වසන්ත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළේ.